Well. Um. පන අපි පළමුෝ බුද්දුන්දනා කරමු බුද්ධ පූජාපවත්තමු මේ පින්කමට අපේ පින්නතුන් පිරිසක්ුම් පලටෆෝම් එක තෙවක්ගේමයු සජීවත් බලාගෙන ඉන්නතම පිනතුන් සමට හිතන්න පුළන් ඒ මං මාස් දාගන ඉන්නේ හිතේ මෙතන අපි විහාරස්ථානය මේ බුදු කාමරේවිසිිප තෙරෙක්ට තනෙක් වගේයා විල්ල ඉන්නවා ඉතිං කාග ආරක්ෂ සඳහ මවත් මාස්දාගෙන ඉන්න. හොඳ පිින්වත්න අපි පළමෝ බුද්දුන්දනා කරමු බුද්ධ පූජා පවත්තම මේ පිනතුන් බෝොම සදහැ සිති යුක්තුව ඒ සු දානම් කරගෙනාපු ඒ මල් පහන් සුඳදදුම් ගිලම්පස ලෝතුරා බුදුරජණහන්සේට. පූජා කරම පූජාවේවා මෙන් ජනත කරගන්නවූ සියලු පුුණ ශක්තින් වල බලයෙන් මේ පිනතුන් හැමදනාටම. සත ශාන්තයුදාාවේවා මේ පිනතුන් නමින් පවලු සපස්සසිලුම ඥාතිහේ පින් අනෝදන් වෙත්වා ඒ සුලදනාතමත්. උතුම්වෝන් නිවන්සු සැලසේවා මේ පුණ ශක්තින්වල බලයෙන් අප හැමදනාටම සියලු. යහ පතම වේවාකන පාර්ථනාම යුතුව අපි කවුරුත් එකකට ගාතාකිීමෙන් බුද්දුන්නාා කරමු බුද්ධ පූජා පොවත්තමු අද මේ ධර්මදේශනාව සිීදුකන් ලබන්නේ අපේ අහංගම රත්්‍රශණනායක හාමුදුරු උන්නහන්සේ ධර්ම දේශනාප පවත්වන්න මෙතට වැඩමකර පස්සේ ඇම පිනතුන් පන්සු සමෝධන් කරවන නවදීට කලින් අපි බුද්ධ පූජාව පොවත්තමු. නමුෝතසභගවෙතු වරහතු සම්මසම්බුදස නමුෝතසභගවෙතු වරහතු සම්ම සම්බෝ නමුෝටසභගවෙතෝ වරහතුෝ සම්මසම්බුද්දස ඉතිපිෂභගවා අරහන්සම්මසම්බුද්ධ विजरण सुगतो लोकविद अनन्तरपुरे सदा सारते सतादेवनुषुद्ध भगव वन्दामि चत्यं सबदं सबथानेसु पतेत् इति तं शरीरकधात्मभवदिन मदरपं सकलं सदा घनस्वार පදිතන දීපෙන තම දංසින තෙලෝකදිපසම්බදන් තෝජයමිතමෝ ගන්ද සම්මාර

ස්කාබරෝලාබෙන තරෝන්ටෝ මහා විහාරාධිපති අපේ රාජික පන්ිත ශාෂපති අහන්ගම ර්‍රවශණය කහාමුදුරෝ අපේ පන්සලේ විහාරාධිපති පුළු ගමු දම්මවෝසනාය කහතුරුගේ පාරාදනාව කරගන් මේ මොහොතේ ධර්ම දේශනාව සිද්ධ කරන්ත වැඩම කලා පේ රත්්‍රසනායක හතු ගැන අමුත්තුුවෙන් හඳු වර්දීමක් අවශනණ හැ මේ පින කව ගන්න හසේ කවුද කියල එතේ වැටික් කාලයක් අපි ගන්න නැත්ව පී රත්්‍රසනාකාහත ආරාධනා කරමු මේ ධර්ම දේශනාව සිත්්ත පින්වත්මී සෑම් දෙනාම පන්සී සමාදංගෙන නමස්කාරීතියන් බhang sararanang gajaම dhaම sararanang gajaම සගහසරනංගචාමි ජතියම්පි බුද්ධංසරනංගචාමි දුතියම්පි දම්මංසරනංග්චාමි දතියම්පි සංගංසරනංග්චාමි Tampi Budha saranggajami Tampi Damangsaranggajami Tampi sanghang saranggacami පානාති පාතාවරමනී සෙක්කාපදන් සමාධයාමි අදින්නදාානාවරමනී සෙක්කාපදන් සමාධයාමී ආමේසු මිච්චහාචාරාාවරමනී සිහාපදන් සමාධයාමි උසාවාධාවේරමනී සෙක්හාපදන් සමාධයාමී රාමීරය මජ්්‍ය පමාදටානාවිරමණි සිකාපදන් සමාධයාමි. සමන්තා චක්කවාලේ සු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන්මුණි රාජස සුනන්තු සගග මොක්හදන් දම්මසවන කාලූ අයං බදන්තා දම්මස්සවන කාලූ අයං බදන්තා දම්මස්සබන කාලූ අයං බදන්තා නමුතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස සබ්බ සංයෝජනං චෙත්වා යුවන පරිතස්සති සංගාතිගං නිසංයුතං හ භූමි බ්‍රාක්්ම නන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නී අද වෙස්ටෙන්ට් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් සතිය නිමිති කර ගෙන පවත්වන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකටයි මේ පින්වත් පිරිස සහභාගී වෙන්නේ ස්ටෙන් බෞද්ධ හාරාධිපතියේ ගරු කටයුතු පුළුගම්මන ධම්මාවාසනායක සාමින්ද්‍රයන් වහන්සේ යන් ශාස්නාඇතුව විහාරස්ථානය වැඩින්න සියලුම ස්වාමීන් වහන්සේලාගත් සසාභාගිත්වයෙන් සහයෝගිත්වයෙන් ධර්ම දේශනා මාලාවයේ මාතෘකා සකස් කරලා පින්වත් පිරිසට බනාහන්නට අවස්ථාව සලසාදීන තියනවා අද මේ ධර්ම දේශනාවවි දායකත්වය දරන්නේ සර්ටන්් විද්‍යාලයේ සියලුම ආදිශිෂ්‍ය පිරිසඒ වගේම ඒ පිරිස බලාපොරොත්තු වෙනවා සර්ටු ද්‍යාලයේ අධ්‍යාපනය ලබල පරලෝ සපත්වෙච්චේ ආදිශිෂීන්ට ඒ වගේම ගුරු බවතුන්ට ඒත් ඇත්තන්ගේ දෙමව්පියන්ට ඒ හැම දෙනාටම නපින් අන්මෝදන් කරන්න ඉ එ වගේ විශේෂයෙන්ම අපේල් මාස විසිහත්වෙනිදින පරලෝ සපත් වුණු දයබර මව් කෙනෙක් ඒ සී පෙරේරා මහත්මිය ඒ තර්ස්ටන් විද්‍යාලයේ ආදිශි නිරන් පෙරේරා මහත්මයාගේ දයබර මෑණියන් ඒ මෑණියන්ට මෙ පින් කමේදී පින් අනුමූදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක විහාරස්ථානය වැඩියන්න සියුණුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා ඒවගේ මේ උදාාර පුුණ්‍ය ශක්තින් උන්වහන්සේලාට ධර්මාවූදය පින් සේතු වේවා කියන ප්‍රර්ථනාව ඇත් අගේ සිත්තුරු ඇතිකරගෙනයි මේ පින්කමට සහභාගී වෙන්නේ. පින්වත්තී ඩොකු භාග්‍යයක් මේ පිරිසට මෙ විහාරස්ථානේ උගස්වාමීන් වහන්සේලා සුදුසු මාතෘකා සකස් කරල බණහන්න සලස්සල තියෙනවා. මේ කෙටිකාලය ඇතුළත අපි දේශනා කරන ධර්මය. සම්පූර්ණයෙන් මතකයෙන් නතිබනත් එක දහම්පදයක් හරිහිතට ගත්තොත් ඒ දහම් පදේ ඇත්තන්ගේ මෙලෝ ජීවිතය වාසනාවන්තු වෙන්නට සසර ජීවිතය යහපත් වෙන්නට හේතුවෙනවා. එනිසා, ුදු හාමුදුරු දේශනා කළේ ධර්මය දේශනා කර තැන්වල ගොහම තැන්වල දී උන්වහන්සේ මතක් කළේ තන් සුනාත එක හොඳ හැටි අහන්න සාදුකං මනසිකරෝත් හොද හැටි මෙනිෙහි කරන්න මතගේ තවා ගන්න මෙනිිහි කළ යුතු දේවල්තියෙනවා නොකළ යුතු දේවල්තියෝ සමහර දේවල් මෙිහි නොකළ යුතු දේවල් එ වෙලා ම අතහරි ඕනි හරි කෙනෙක් ඇත්තට බැන්නනම් දස්කකිවන ඒවා මතකයේ තබාගතයුතු ේවල් නෙවී එහ මතකේ තබාගත්තොත් ඒක තමන්ට වදයක් වෙනවා කරදරයක් වෙනවා සසරටත් ඒක අයහපතක් වෙනවා එනිසා එහෙම දේවල් අමතක කරන්නන්නුව මේ ධර්මය මතක තියාගන්නවා ධර්මයේ මතක තියාගෙන ඒව ජීවිතයට පුරුදු කරන්න උසාහ කරන්නවා. අ ධර්ම දේශනාව සඳහාපට මාතෘකාව හැටියට ලැබුණේ සංයුත්ත නිකායේ චිත්ත සංයුත්තයේ සංයෝජන සූත්‍රය සංයුත්ත නිකාය කියන බණපොතේ කොට සක්තමයි චිත්ත සංයුත්තය කියල කියන්නේ ඒ චිත්ත සංයුත්තේ සංයෝජන සූත්‍රය මේ සංයෝජන සූත්‍රය දිගසූත්‍රයක් නෙවෙයි ටිකක් ෙටිසූත්‍රයක් ධර්මකාරණය හොඳ ඇයට හිතට ගත්තොත් යකි ඉතාම ඇතගත් කාරණයක් අපේ වටපිටාව ගැනත් මතක් කරනවා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනු. සමහර අවස්ථාවක අවස්ථාවල ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනු මෙතන ස්වාමින්න් වහන්සේලා දේශනා කරපු ධර්මකාරණයක් මතුකරගෙන ලෝකයාට යහපත පිණිස දිරිපත් කරපු ධර්මකාරණයක් මේ සූත්‍රය පැහැදිලිවෙන්නේ භික්‍ෂූන් වහන්සේලා දවසත් ඒ කියන්නේ මච්චිකාන් සන්ඩ කියන ප්‍රදේශයේ මච්චිකා සන්ඩ කියන ප්‍රදේශයේ අම්බාටක කියන වනේ භික්ෂූන් වහන්සේලා වැඩෙන් ඒ වැඩ භික්‍ෂූන් වහන්සේලා පින්ඩ පාතය අවසංගනාට පාස්සේ ඒ සෙනසුන්ලට වැඩලා ඊට පස ැසන තැනක් තිය නොඒකට කියනන්නේ මණ්ඩල මාලය කියන ඒ මණ්ඩල මාලය කළ කියනෙ රැස්සිීන්ශාලා ඒ රැස්සීන්සාාලා වැටහිඳගන්න උන්වහන්සේලා ධර්මසාකච්ඡා කරන ඒ භික්ෂූන් වහන්සේලාගේ සිවිත බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට අවා දුන්නෙත් එහෙමයි ධම්මීවා කතා අරියුවා තුන්නේ භාවෝ කරනවනං කතාභා කරනවනං ධර්මය කතාවක් කරන්නවා. එහෙම නැත්තන් ආරය තුෂණින් භාවෙන් ඉන්නඕෝ තැන් අපි විහාරස්ථානයට එකතුනානං අපි එකතුවෙච්ච පිරිස විහාර මන්දිරයේ ධර්ම සාකච්ජාවක් කරන්න ඔන් ධර්මය පිළිබඳ ගැටරුවා ප්‍රශ්නයක් ඕොන අපි ඔවුනුන් අතර සාකච්ඡා කරන්නේ. වෙන රටේ ොටේ තියන නොෙක් නොයක් තොරතුරු නෙවී. ඉතින් බුදු හාමුදුර අවවාද කර ඒ විදිට. භික්‍ෂුන් වහන්සේලා අර ම්ශවට රැස්සේලා මේ ධර්මය පිළිබඳ ප්‍රශ්නයක් සාකච්ඡා කරන සමහර භික්‍ෂූන් වහන්සේලා කියන්න ගත්තා චත්්‍රයේ කච්චයෙහි තේරෙහි බික්වූහි ඒවම් ්‍යාගතංකෝති ඒ කියන්න එතන ටැස්සච්ච ස්තිවර භික්‍ෂූන් වහන්සේලා ස්තිවර භික්ෂුන් වහන්සේලා කියන්නේ දැන් ඔය පැවිදිුණනාට පස්සේ උපසම්පදාාව වනහම කියනවා අයම් කිසි කාලසීමකදී තත්ත්වය උසස් කිරීමක් එක විදිකට අවුරුද දහයක් ගතගෙනකට කියන ස්තේර කියය. අවුරදු විස්තක් ගත වුණාව කියන මහ මහ තේර කිය මහස්සේර කියලලා ඉතින් ඒ වැඩහිට හාමුදුුවරු උන්වහන්සේලා සාකච්ඡාවක් කරන. සංයෝජනන්තිවා අවුසෝ සංයෝජනීයා දම්මාතිවා ඉමේ දම්මා නානත්තාචයව නානා වැැන්ජනා චාති සංයෝජන කියලා වචනයක් තියෙන. සංයෝජනීය කියලා තවත් වචනයක් තියනවා සංයෝජන දහම සංයෝජනීය දහම කියල වචන දෙකා. මේක එකර්ථයක් තියෙනවාද වංජනබවල කොට ඇද වවැංජන කියල කියනන්නේ මිගිවල් අදන වෑංජන නවෙේ වැංජන කලෙන අකුරු අකුරුවල වෙනස ිතරක් ද එහෙමන දං අර්ථයත්වනසක් තියෙනවාද එකයි කියන්නේ. නානත්තාචේව නානා ව්‍යන්ජනාට නොයෙක් අර්ථ තියෙනවද ඒ වගේ නොය කකුරුද්ද වෙන සකුරුද තියන්නේ එතකොට ඒකච්චෙහි තේරෙහි බික් වූ ඒ වැම ජාකතන් ගෝති හම් ඒ ඇත්තන් අතරෙන් සමහර භික්ෂූන් වහසේලා හෙම කියනවා. සංයෝජනන්තිවා ආවසෝ සංයෝජනය ආධම්මාති ඉමේ ධම්මා ඒකත්තාමයන්ජන මේ වනාන ඒකයන්නේ මේ සමහර භික්‍ෂූන් වහන්සේලා කියනවා මේ සංයෝ සංයෝජනීය කියන වචන දෙකේ වවැන්ජනවල විතරයි යකුරුවල විතරයි වෙනස එකර්ථයතියෙන් තමාර හාමුදුරුව එහෙම කියනවා. ඉතින් භික්‍ෂූන් වහන්සේලා මේක එක එක විදිහයට කියන්න ගත්තා මෙහෙම කියන්න ගත්ත හාම දැ සමහා භික්‍ෂූන් වහන්සේලා කියනවා මේ සංයෝජනීය ධර්ම දෙක නොයෙක් අර්ථයනවා නොයෙක් වයන්ජන තියනවා. සමහරයි ඇත්ත කියන්න ගත්තා මේක වෙනසක් නෑ වෙනසක් නෑ එකම තේරුමයි තියෙන්නේ අකුරුවල් වෙනුස විතරයි තියෙන්නේ. මේ කතාවේ ගැටරුවක් මේ භික්ෂූුණන් වහන්සේලා අතරේ මත බේ දේර තමයි තිබුුණු. අවුරුවක් ඒක මතික තීරණයකට බැස්සෙන මොකද මේ සංයෝජන දම්ම මොකද සංයෝජනීය දහම කියෙනෙකේ එක විසඳුවකට ආවෙ නෑ. ඔය අතරේ ගෘහපතිය චිත ගෘපතිය බොහොම ප්‍රසිද්ධ කෙනෙ ොහොම වටින කෙනෙ බොහ උතුම් කෙනෙ මහිත ඇත්වාහල ඇති මේ ඒක වෙන මේ සූත්‍රයේ තියෙන කාරණයක්නන්නේ මහත්තට මතක් කරන්නේ බොහම වටන දෙයක් චිත්ත ගෘපතිය දවසදදා මහමක එන වෙලාහි වටාපිටා හිට මිනිසු බොහම ගෞුරෝ කර බොහොම සැලකිලි දැක්කුවා එතකොට එකක දැක් ආනන්ද හාමුදුරුව ැළ කිවා බුදුරජාණන්හන්සේ ලඟට කිිල්ලා ස්වාවිනි බුදුරජාණන් වහන්ස මෙචිත්ත ගෘහපතිය පාරිතට එනකොට අනිත් අයි බොහො ගෞරෝ කර මේ නගරයට එක ොහ ගෞරෝ කට සැලකිිලි කර ඇත්ත වෙන වෙන තැන්ගොට ගියාමත්ය සැකිල්ල ගෞර ලබවදක එතන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනදහාම්දුරොන්ට ඔව්වානන්ද ඒත් වෙනතැඟගොට ගියත් වේ ගෞරුවේ ලැබෙන කිව්වා හේතුව කිවවා සද් හෝ සීලේන සම්පන්වෝ යසෝ බෝග සමක්කිතු. යංයම් පදේ සම් භජතති තත්ව තත්්‍යෙව පූජිත. යමෙකුට ස්‍රද්ධාව තියෙනවනම් සීලේ තියෙනවනම් කීර්ති මත්නං අනුන්ටතපානැතුව ජීවත්යෙන්න්න වත්කන් තියෙනවන එ ඇත කොහේ ගියත් ගෞරු ලබනවකි. අන එකයි. එතකොට මේ චිත්ත ගෘහපතියා සාමානිකෙනෙක් නෙවෙයි ගිහිජීවිතය ගතකරාට අනාගාම පිලට පතිච්චකේ. අනු සකදාගාමි අනාගාම තියෙන තුන්ගෙන පලට පත් එච්ච කෙනෙක් එනිසා බොහම ගුණුවත් කෙනෙ චිත්තගුහපතිය මේ ගමට පැමිණිය මච්චිකා සන්ටය ඉදන මේ ගමට පැමිණිය ගමට පැමිච්චෝ එලාවේදී ආරචියයක් ලැබුණ මේ හාබරුවරු මේ විදිේ සාකච්ඡාවක් කරලා තියනවා මේ ආවාසය මෙ රැසිසාලය වැඩිහිටපු හාමුදුරුවරු මේ විදි සාකච්ඡාවක්රලා තියෙනවා ඒ සාකච්ඡාවේ මේ සංයෝජන ධර්ම සංයෝජනය ධර්ම පිළිබඳව මති මතාන්තර් එක තීරණයකට බැහැලනෑ ඒ වෙච්ච කතාව එතුමාට හඬ ලැබුණ තැන් අපිට බැලුවන් පේනවා ඒකාලේ ගම් ගම්රටවල්ල නොල ගමක වුනත් එයයි ධර්ම කතා කරලා තියෙන ධර්මය පිළිබඳ සාකච්ඡා කරලා තියෙන ඇති මේ චිත්ත ගුරෂපතිය මේ ගමටාවට පස්සේ ගම ඇතු කුරු කවුහර කියන්න නැති රස්ථානය හාමුදුරුන්ගේ මෙම මෙහෙමධම කතාවක් තියෙනවා නිගනකට බෙස්ස නැති චිත්ත ගෘලපතිය ගියා විහාරස්ථානයට අරන්සේනාසනයට වැඩිය ගම ගියා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා හම වුණ උන්වහන්සේලාට වැැතලා පැත්තකින් ඉඳ ගෙන ප්‍රශ්නය ඇහුවා ස්වාමිනිවන් මේ ගමට ආපු වෙලා වෙබී මට හක අහන්න ලැබුණා මේ ස්වාමීින් වහන්සේලා ධර්මය පිළිබඳව සාකච්ඡාවක් කරා එතකොට ඒ සාකච්ඡාව ගැන මට අහඬ ලැබුණ සංයෝජනන්තිවාභන්තේ සංයෝජනීයා ධම්මාතිවා මේ ධම්මා නානත්තාජයව නානාග්‍යන්ජනාච. ස්වාමීණී මම තේරුණු ගත්ත හැටියට මේ කාරණය මෙහෙමයි කියලා චිත්තගෘපතිය කියන්න ගත්තා දැන් බලන්න ඒ බොකොච්චර වටිනවද කියලා මේ ස්වාමීන් වහන්සේලා කරපු සාකච්ඡාවට ගිහි කෙනෙක් ගිහිල්ලා ඒ ගිහිට ඉදිරිපත් වෙන හැකි අවතිකුණ. ඒක කියන්නේ ඒ ඇත්ත ඒ තරමට ධර්මයගෙන කියාගත්තා ධර්මය ජීවිතයට පුරුදු කළ අනාගාමවෙච්ච උත්තමේ. එනිසා ඇත්ත ගිහිල්ලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කර ස්වාමීණී සංයෝජන සංයෝජනීය ධර්ම කියන මේවා මේ කාරණ නානත්තාජේව නයාත් නානායි බැන්ජනාට් මේ නොයෙක් තේරුම්තියෙනවා ේරුම්වලිින් වෙනස්ඒවගේම අකුරුවල්නිුත් වෙනස් චිත්තගෘ්‍රපතියක් එළින්ම අර මතබේදයට ලක් වෙච්ච රර්ණයට කිව්වා සංයෝජන ධර්ම කියන වචනයත් සංයෝජනීය ධර්මය කියන මේ වචනයක් දත්තහම අර්ථ වසයෙන් වෙනස් එවගේ අකුර වසයනුත් වෙනස් කිවවා ඒ පාර කියනවා තේනහි බන්තේ උපමංගෝ කරිස්සාමය වාමි ම උපමාවක් කියන්න. උපමාය පිදහකච්චේ විඤ්ූපු නිසා බාසි අස්ස අත්හන් ආජානන්ති. ඥානවන්ත මනුස විනෝ පුරසු කියයන යානාවන්ත මනුසය ඥානාවන්ත මනුස්සය උපමාවකිනුත් ධර්මකාරණය හොඳ හැටි තේරුන්ගන්න. සමහරහිට යම්කාරණයක් කියනකොට කාරණය තේරුම්ගන්න අපහසුන කොමාවක් කියනකොට ඒඋමාවෙන් දධර්මකාරය හොඳ හැටි තේරුම්ගන්න පුුවන්. තැන්නේ ත් ගරපතිය මේ ස්වාමින්න් වහන්සේලා ඩුකුවාකිදිරරිපත් කරන. සජතාපි භන්තයේ කාලෝජ බලිවද්දෝ ඕදාතෝජ බලිවද්දෝ ඒක එන දමේනවා යොත්තයෙනවා සංයුත්තා අස්සු. ස්වාමීනී යම්පිසිවිදියකින් කළු ගොුණෙක් කාබ බලිවද කියැනෙ ගනාාට කාලෝ බලිවද්දෝ ගැන කළු ගොනා. සේතෝ බලිවදෝගැන සුදු ගොන කු ගනා සහ සුදු ගොනා කළුගොනෙක් සහ සුදුගොනෙක් දම්බැලකින් හරි යුතකින් හරි පදින එහෙම බැන්දට පස්සේ යෝනුකෝ ඒවන් වදේය. යම් කිසි කෙනෙක් මෙහෙම කියන ද මේ කාණය හොඳට දේරුම් ගන්න නොපුමාව කළු ගොනා සහ සුදුගොනා දම්බැලකින් හරි යොතකින් හරි පදිනවා. බැන්දට පස්සේ හ ක මෙහෙමති කියයන. කොමද කාලෝ බලිවද්දෝ ඕෝදාතස්ස බලිවද්දහස සංයෝජන මේ කලුගොනා සුදුගොනාට බැඳවා කළුගොනාා සුදුගොනාට බැදල තියවා කියලා කියන අලුගොනා සුදුගොනාගේ බැඳගවා එතකොට තව කෙනෙක් කියනවා ඕෝදාතෝ බලිවද්දෝ කාලස්ස බලිවද්දස සංයෝජනා එතෝට සුදුගොනා කළුගොනාගේ බැම්ම කියලා කියන. එහෙම කිව්වොත් සම්මානුකෝ වදමානෝ අදේයේ ඒ කියනෙ එක හරිද දැම්බි වෙලා තියෙන්නේ කල්ගොනයි සුදුගුණයි ඉන්නවා දම්වැලකින් දෙන්න බැඳල තියෙන. එතකොට කියනෝෙනෙක් කළුගොනා සුදුගනාගේ බැම්ම කියන. තවත් කෙනෙක් කියනවා නෑ සුදුගොනාා කළුගොනාගේ බැම්ම කියල. එහම කිවොත් ඒ එක හරිද කට හාම්ුරුව රු කර නොහහිතන් ගහපති නැගුලෝපති ඒ එක හරිනායක වැරදි එකතා වැරදි. නකෝගහපටි කාලෝ බලිවද්දෝ ඕදාත් අස්ස බලිවද්ද සංයෝජන කළුගොනා සුදුගොනාට බැඳමක් නෙවෙේ කළු ොනා සුදුගනාගේ බැඳම නෙවෙේ සුදුගොනා කළු ගොනාගේ බැඳම නෙවෙයි ඒේ ඒක එන්න දාමේනවා යොත්තේනවා සංයුත්තා. ඒ අය ඒ සතුන් එක දම්වැලකින් බැඳුණා ඒ ඇත්තුම් දෙන් ඒ සතුන් දෙන්න එක දම්වැලකින් බැදුුණක් සන් තත් සංයෝජන ඒ ඒ බැදුුම එතන තම සංයෝජනය ඒ බැඳම සංයෝජනය ඒ කළුගොනා සසිුදුගනා බැන්දෙත් නෑ සුදුගුණනාට කලුගනාා බැන්ඳ කියන එකත් වැරදිී එතන තියෙන් බැදුම සංයෝජනය ඊට පස්සේ ධර්මකාරණය පැහැදිලි කරනවා. ඒව මේ වකෝ බන්තේ. අන්න ඒ වගේ ස්වාමීණි න චක්කු රූපානං සංයෝජනං. ඇහැ රූපයන්ට සංයෝජනය නෙවෙයි. න රූපා චක්කුස සංයෝජනන්. රූපය ඇහැට සංයෝජනය නෙවෙයි. යංච තත්ව තදු භහයම් පටිච්ච උපත් ජන්තියේ චන්දරාගෝ ත් සංයෝජනං ඒ දෙකම නිමිති කරගෙනනි චන්දරාගයක් ඇතියෙනවා අන් එක තමයි සංගයෝගන මේ කියනකාරණය හොදර තේරුම්ගන්නවා ඇැ තියෙනවා රූපය තියෙනවා ඇහැ රූපයාගේ රූපයට බැඳම නෙවෙේ රූපය හැට බැඳුම නෙවේ ඒ ඇහැ සහහා රූපය නිසා යම් කිසි චන්දරාගයක් ඇතියෙනවන අන්න එක තමයි සංයෝජනය කියල කියන්න එකොට අනිත් අනිත් ඉන්ද්‍රියෙන් උත් එෙහෙමයින සබ්ද සයෝන සද්ධයට බැඳම නෙවෙයි සබ්දය කනට බැඳම නෙවෙයි ඒ සබ්දය නිමිති කරගෙන චන්දරාගයක් ඇති වුණෝ ති චන්දරාගය කියන්නේ ඇලීම කැමැත්තෙන් ඇලි නවයඒකට අන්න එහෙම ඇලීමක් ඇතිකුුණොත් අන්න එක තමයි සංගයෝජනය එතකට ගානයට නාසයට නාසට ගන්ධය බන්ධනය නෙවි සංයෝජනය නෙවි සංයෝජනය කියන බැඳුම් එතකොට ඒ නාසයට ගන්ධයක් ආග්‍රාණය වුණා හම එක චන්දරාගයක් ඇතිව වුණ ඕති කැමැත්තිෙන් ඇල් බැදුුණන ූති අන්නේ කැමත්තෙන් බැදීම තම සංයෝජනය දිවට රසයක් දැවුුණහම ඒ දිව රසේ සංයෝජනයවත් රස දිවේ සංයෝජනයවත් නෙවි ඒ දෙක නිමිති කරගෙන දිවට රස නිමිතිකරගෙන චන්දරාගයක් ඇතිවුණොත් අන්න ඒක තමයි සංයෝජනය මේ කයටත් එහෙමයි කයට ස්පර්ෂයක් ලැබෙන කය අරමුණ පොට්ටක් බේ ඒ ස්පර්ෂයක් ලැබෙනවා ස්පරෂයක් ලැබුණහම ඒකට බැඳීමක් ඇතියෙන බැඳීමක් ඇතිරීම තමයි ඒ චන්දරාගේය තමයි සංජයෝජනය එහෙමනැත්තන් මේ කයවත් බේවත් ස්පර්ශයවත් නෙවෙේ. මනසට ලැබෙන අරමුණු. එතකොට මනසින් ඒ අරමුණු පිඩිබඳව චන්දරාගයක් බැඳීමක් ඇතුුණොත් ඒක තමයි සංයෝජනය කියලකෙන. ම මේක මේ කාරණය බොහුවම ගැමරු ධර්මකාරණයක් අර්ම කලින් කිව්ෝවාගේ මෙිනිහි කරනකොට. හොඳට කල්පනාවෙන් හිතන කොට මේ උපමාවානු තේරුණු ගන්න පුළුවන්. ඇතකොට මේ අපිට මේ චක්පුු සූත ගාන ජීව්හා කාය මන කියලා ඉන්ද්‍රිය හයක්තිය ඒවට ඉන්ද්‍රිය කියල කියන්නේ ඒවයි ආධිපත්වයක් දරන්න නිසා අධිපති බවත් දරන්න නිස ඇහැට රූප දකිින්ට ඇහැ රූප දකින්න අධිපත්වයක් දරනවා කන ශබ් දහන්න අධිපතිකමත් දරනවා එතකොට දිව රසවලට ආධිපත්වයක් දරනවා නාසය ගන්දවලට ආධිපත්වයක් දරනවා කොට ශරීර ස්පර්ශලබන්න අධිපතිබවත් දරණ මනුස ධර්ම අරමුණ ග්ඩ අආධිපත්යයක්දන්නනො වැනිසයි වටගෙන ඉන්ද්‍රී කියල. ඒවටම තමයි ආයතන කියලා කියන්න ආයතන කියන්නේ එතුවට එතට ආයතන හයක් තියෙනවා ඇයි මෙවට ආයතන කියන්න ද ඇත්තු දන්න ආතන කියන වචනේ බොහොම ප්‍රසිද්ධයි අපේ සිංහල භාෂාවය තියෙන ඔය ධර්ම ආයතනය කියලා කියන ර්යේෂණ ආයතනය කියනවා විද්‍යායතනය කියනවා එමයි කරන්නේ කිසි අම් දෙයක් රැස් කරල බෙදහරින එක ධර්මයතනය කරන්න එත්තක් පර්යේෂන ආයතනය කරන්න එත්තෙක් විද්‍යායතනය කරන්න එත්තෙක් දැ දැනීම රැස් කරල එකතු කළ බෙදාහරින මේ අයතර වලින් කරන්න එත්තේකයි මේ අයත වලින් කරන්නේ දැන් සංයෝජන කියන වචනය තේරමත් ඒකයි අතකින් මේ සසරට බදිිනය එක ආයතන කියන වචනය පාලිය විස්තර කරලා තියෙන්නේ ආයති වට්ටදුකන් දිීගංකරෝතීති යතන ආයති වටට දුකන් දීගන්කරෝතීති ආයතන මේ සංසාර දුක දීර්ග කර නිසා යතන කියල කියෙන් සසරදුක දීර්ග කරනො මේ ආයතන වනි ඇැට රූපයක් වෙනවා ඒ රූපයක් ලැබුණ හාම ඒ රූපයට අර කියාපු විදට බැඳෙන චන්දරාගේ. චන්දනාගෙන් බැදුනහාම ඒ බැඩීම තමයි කර්ම රැස්කිරීමට හේතුවෙන්න්නේ පංචිපාදානස්කන්දය න්න ගොඩනගෙන්නේ ඔ ඔය ඔස්සේ මේ හැම ඉන්දි්‍රියකින්ම පංචිපාදානස්කන්දය ගොරනගෙන්න්නේ පචස්කන්දයය පංචිපාදානස්කන්දය කියල කියන දෙකක් ඒකත් හොදර තේරුම් ගත් යුතුකාරණය මේ පංචස්කන්දේ දුකයි කියල කියනවනන් කියෙන කියක වැරදි පචස්කන්ය නෙමී දුක පංචිපාදානස්කන්දේ. ඇහැට රූපයක් ගැටෙන රූපයක් ගැටුන හම ඒ රූපය නිසා ඇහේ විඤඥානයක් ඇතියෙන විඤඥානය කෙන දැනීමක් දැන ගැනීමක් රූපයක් කිය දැන ගැනීමක් ඇතියෙනවා. ඊට වඩා දෙයක් එතන නෑඒ දැන ගැනීම හැරි ඊටවට ලොකදයක් එතන කරෙන්නේ පන්නන් සංගති පස්සු. ඔන්න මේ ඇැ තරූපයක්ත් විඥානයයක් කියන තුනේ එකතුට ගෙනන ස්පර්ශය කිය එකට ගැන චක්තු සම්පස්සය කියට. එතකොට ඒස් පර්ශය නිසා කිසි වේදනාවක් ඇතියර වේදනාව කියන්නේ රිදනා කියනෙ එක න වේදනාව කියන්නේ විදීම කිසිය විදීමක් ඇතිෙන ඒ විඳීම සමහරිවිට දුක්ක වේදනාවක් වෙන්න පුරුව සමහරුට සැපවේදනාවක් එන්න පුළුවන් එවන ත ම අධ්‍යස්තයක්වෙන්න පුළුවන් සැපවේදනාවක් නෝති ඒකට ඇලනෝ දුවේදනාවක් නති ඒකට ගැටෙනවා. එතකොට මොක දෙවෙන්නේ අර වේදනාව නිසා ගැටීමක් ඇති වෙලා මේ එම ඇලීමක් ඇතිලා වේදනාව නිසා ගින්දනය නිසා ඇලීමක් ඇති වෙලා ඒ ඇලීම නිසා ඇලිච්චදේ වෙනුවෙන් නොෙක් නොෙක් දවල්රනවා ඒ කිරීම තමයි කර්ම කියල කියා වේදනා පච්චයා වේදනාව ඇසුලු කරගෙන සංස්කාරය ඇතියම සංස්කාර කියන්නේ එක කර්ම අර දැනීම ඇතිතු වනාට පස්සේ ඇති කරන දේවල් කර ගන්න දේවාල් ඒ සංකාරය නිසා ඔන්න එඔක්කෝම එකතු කල විඤ්ඥානයක් ඇතිය කර්ම විඤ්ඥාණය ඔය ඇහැ කණ නාසයාදිය හැම ඉන්ද්‍රියකටම ඔය විදියේ පංචිපාදානස්කන්තයක් ගොඩ නැැ එහෙම නැතුව ඇහැ දුකක් නෙවි චක්කු කියන එක නෙවි දුක රූපය කියන එක නෙවි දුක ඒ ඇහැ ත්‍රූපයත් නිසා ඇති කරගන්න චන්දරාගේ ඒ බැඳීම එක තමයි දුක රූපය නිසා ඇහේ අරුණක් ඇහැ නිසා රූපයක් අරමුණු කරගෙන මේ බැලිම් ඇඳීමක් ඇති කරගන්න. කන නිසා දිව නිසා ශරයුරයේ නිසා මනස නිසා ඉතිං ඒවයින් අරමුණු ඇතිකරගෙන ඒවයි බැඳෙනවා එක තමයි පංචිපාදා අනස්කන්දය කියන්න රූපවේදනා සං්ඥා සංකාර මී්ඥාන කියන පහ තමයි පංචිපාදානස්කන්දයේ පංචපාදානස්කන්දයකු නැගෙන්න්නේ මේ ආර්තන වල. කලින් කියයාාපුූ චක්කපු සෝතාදී ආයතන වින් තමයි පංචිපාදානස්කන්දය ගොඩනැගෙන්නේ ඒ පංචිපාදානස්කන්දයක් තියෙන නිසා තමයි අපිට දුක අපි මේ ආයතන ඔස්සේ ගොඩනගන ඒ ගොඩනගන්න නිසා දුකයි හෙම ඒවා ගොන්නගන්න නැත්තන් දුකක් නෑ තැන් රහතන් වහන්සේට පංචිපාදානස්කන් දෙයක් නෑ ඇහෙන් අරමුණ ගන්නවා ඇහෙ අරමුණ ගන්නවා නමුත් ඒ ගන්න අරමුණ පිළිබඳව චන්දරාගයක් ඇතිකර ගන්නේි නෑ. එනිසා උපාධනස්කන්ධයක් හැදනි නෑ. උපාධනස්කන්ධයක් නෑ ඇත. රහතන් වහන්සේට තියනිි පංචස්කන්ධය උණහන්සන ජීවත් වනවා. අරමුණු ගන්නවා අරමුණු ගත්තට ඇහෙන් හූපදකිනවා කනින් සද්දාහනව. සයෙන් ගධ ග්‍රාණය කරනව උන්හසලට දැනවා ගන්න සුවද පිවින් රසත් ගන්නවා ආහාර ගන්නකොට රස දැනවා කයිට ස්පර්ෂ දැනෙනවා හ දදාසනයක වැඩ ඉටියොත් ධර්මාරමන් ලැබෙනවා හැබැයි ඒවා ඉතින් අල්ල ගන්න නෑ එ අල්ල ගැනීම තමයි ප උපාධානය කියල කියන්න එනිසා උපාදානස්කන්ධ පහක් උන්වහන්සේලාට නෑ උපාදානස්ක කන්දන ඇති නිසා උන්වහන්සලට දුප පුදන පචක් හඳදා දුක්කා කියල කොහොත් කියලා නෑනේ කියලතනෙ පංචුපාදානක් හන්දා දුක්කා සංකිත්හයන පංචුපාදානක් හන්දා දුක්කා පංචි උපදානස්කන්ධය හැ දුක එනිසා මේ මේ සූත්‍රයේ කියා දෙන්නේ මේ දුක ඇතියෙන හැටි දුක ඇතිවෙන්නේ මේ සංයෝජන සංයෝජන ධර්ම සංයෝජනීය ධර්ම මේ මේ දෙකම මේ විධාර්ථවත් කියල පැහැදිලි කළ ඇහැට රූපය හමුවුණහාම ඒ රූපය අර ඇහැත් දෙක එකට පදින ඒ රපරූපයේ චන්දරාගෙන් බැඳෙනවා ඒ බැඳීම නිසා මහා විපත්ති කරදර ඇතියන දැන් අදුුණත් දැ බැලුව හම සමාජ පොච්චරදර විපත්ති ඇතින තියෙනවා නිසිදධියක් ඔඇත්තු ොටහල ඇති ොසල් රජතුමා පාරි යන වෙලායදී මේ ඇතාගේ පිට නැගල යනවා යනකොට දැක්කා තැන් රජකනෙක් යනකොට වට අපිට අයින්න අය මුොදට බලනවයේ දිහාව කවුරු කවුරු. ඉති මේ රජ්ජුරුවෝ රාජාබර්රණයෙන් සැරිසිර යන වෙලාවිදි. බටපිටාවය කාන්්ි බැලුව ඒ අතරේ කාන්තාවක් සීමදුර කවුලියෙන් බලාගෙන ඉන්නවා මේ රජතුමා යන විලාසය. රජතුමාගේ හැට ගැටනඒ කාන්තාව රජතුමාගේ හිතේ රමත් කාන්තාව පිළිබඳව ලොකු බැඳීමක් ඇතිවුුණ බැඳීමක් ඇතිවෙලා ඒ ගැන කල්පනා කර කර මාලිගාවට ගියා බිහිල්ලා ඇැමැතිවරුන්ට කිව්වා අහවල් තැන අවල් නිවසේ කාන්තාවකිව ඒකාන්තාව වි්‍යවාහ වෙලාද කියෙන බල එන්න කිව්ව ඒ පා ගීල හොයල කිව වාහ කාන්තාවක් කියලා මොඳ සයිපුලිසැට එන්න කියන්න කිව් වායි පුරුසය ආවහාමර රජතුමා කල්පනා කර දැන් උපක්‍රමයකි මේ ස්වාය පුරුෂය මරන් කල්පනා කරේ අර ඇතිවෙච චන්දරාගේ නිසා කල්පනා කරල පණිවිඩයක් මේ පුරුසය ආවාාමය ඇත්තට කිව්වා දවසත් ඇතුළත ගන්න කිව්වා කඩුපුල් බලුත් ඒවාගේම අරුවන් මැටික් ඉතින් මෙ කල්පනා කරා මේක දැන් නොකරතින් රජුරු විසක සාදාන. එනිසා කෝහාහරි කර ඕන කෙන ඉක්මට ගිහිල බත් මුලිපුුත් බැගෙන බිනිඳදට කියලා දිව්වා දිවුව හතිදාගෙන දිව්වා. දුවල ගිහිල්ල දැන් මේ හොයාගෙන යනකොට දැන් කල්පනා කර මේ ගංගා නම් ගගේ තම අරනුව මැටිතියෙන් එනිසා මේ ගංගාව ලඟට යනෝදුවගෙන. යනකොට දැන් පැත්තකි මහන්සේ හරියට පැත්තක වාඩි වුුණ බත්මුලිින් ලන්තර ප්‍රමාණයක් ෑව කන්නත් දෑ මකද හිතර බයත් වැඩි ඉතුරු ටික මාලන්ට දැම්ම දාන ගමන් ඉතින් ප්‍රාර්ථනාවකත් කර මේ මහලඋන්ට මේ කාහාරයක් වේවා මට ආශිරුවා දෙයක් වේවා කිය බොහම ප්‍රාර් හොද ප්‍රර්ථතාවකුත් ඇතිකරගෙන වත දැම්මා.ඒ ගංගාවට අධ රුත දේවතා මේ සිද්ධිය දැකළ දෙවියන්ටත් ඉන්දු නයි වෙලාට දෙවියන්ටත් ඉදුනාම බොහො සතුටු වෙලා මේ කාරණය හල මොකද මේ බලාපොරොත්වෙන්නෙ ලැව. කිවම ලා පොරොත්තුවෙන මටම මේ ේදේ දෙයක් පෝන ෙලා තියෙනවා කියල කිව්වාම දෙවූ මේට ගැනැත්දන්න ැ මේකත් අරගෙන දුවනවා. දුවල දුවල යනවා මොකද එදා දව සහවෙන්න කලී මාලිගාවට යන්න. දුවල යනකොට මාලිගාවි දොරෝ හලා. අජජුරුවන්ගේ උපක්‍රමයක් ඒකර්ත්. ඒඇත් අගේ හිතේ තියෙන අදහස ෂ්ට කරගන්න. ති මාලිගාව දොරෝ හලා දැන් කරන්න යක් නෑ ෑ ගම. ුව මැටි ෙනව පටකුල් ගෙනවා කියල කෑගැ්වා.හවුරුව දොරාර ඉන්න අන්තිමදි මේක එල්ලලා මේ අදුවගෙන ගිය අන්න තැන න ගෙදරයන්නක් බය විහාරේට ගිය බුදුහාදුරු ධර්ම දේශනා කරන තැන දමාශසනයයක්ි දාගත්ත. රජරු රාත්‍රරි මේ මේ වගැන හිත හිතා නිදදාගත්ත හදසියම හිනයක් දැක්ක එහිනේ මහා භයානක විදියට හඬක් ඇහුණ හඬක ඇහුුණේ අකුරු හතර දුසන සෝ කියල. මේ හඩ එහුනම රජුරුව බයවුණනා උදේ පාන්දර නැගිල්ල පුරෝහිත යට කිව්වා ම මෙහෙම හඬක් එෙහුණ මට නිදා ගන්න නෑ බොහුණ ලොක බයක් ඇති වඋනාසියෙන්. පුරෝහිතය ඉතින් රජවරුන්ට පුරෝහිතගම් කරන අය ඒගේ වාසියට ඔුන් තරන් දෙවල් කරනවන්නේ. ඉතින් අන්තිමේදී පුරෝහිතය කිව්වා මහා විසාල යාගයක් කරන්න ඕන කිව සතු මරල යාගයක් කරන්න මේ එක භාරගත රජ්වුරුව. මන්්‍රම කි්වා මේ විදිී සතුන්ගේන කිය එලුවන් ගවයන්න අදී සියු සතුන් ගෙනැල්ල වත් තිව්වා වත ඉන්ද වලලා දැන් ඉතින් සතුන් කෑගහන සබද්‍යයනවා බුදේ පාන්දර දවස මල්ලිකා දේවී බලකොට මේ සතුන් කෑගහනවා ඉතික රජතුමාගේහ මේ මොකද කියලා රජිතමාක මොවක් දන්න ඇත්ද මට මේ තරන් කරදරයක් වුණ මේගෙන පොයන්න ඇද් කළල දුසුත් කියලා වෙච්ච කාරණය කිව්වා කිවක්ක යි බුදු හාර බුදු හදරනකට කිය ඇත්. ඊළඟට රජතුමාත් ැඳවගෙන බුදුහන්දුළඟට ගිය බුදුහාදුට කාරණයකව ම සාවිනි බුදුරජාණන් වහන්ස පම හීනයක් දැක්ක මට හරිම බය හිතුුණ මගේ ඉනිසාම ඔබව වහන්සේ ළඟට ආග කියලා කිව්වා. එතන්දී බුදුරජාණන් වහසේ කිව බයි වෙන දෙයක් නෑ ඔය කාරණය මේකයි සංසාර වෙච්ච ගැටනුවක් සිටුවරු සිටුකුමාරුු හතර දෙනේ හොඳට සම්පත් තිබුණ හොඳට වස් වූතිබිච්චාය හරියට හැසුනෑ දුෂ්චරරිතෝ ලිම්පිරිච ජවිතගත කර ඒයයි මේ නරකය උපදිලා. මේ නරකයෙන් ආපු නිරිසතුන් හතර දෙනෙක් හැටියට ඇවිල්ල මේ කරන ශබ්දයක්. ඉතින් දුයන්කුව දු ජීවිතන් අජීවීමහ ඒ සන්තයන දදම්හසේ කියලා අපි බොහෝම දුබර ජීවිතයක් ගත කරන අපිට බෝග සම්පත්ති වුණයි බෝග සම්පත් අපි කාටවත් දුන්නේ නෑ අපි ඕන ැටියට පාවිච්චි කර අපි ඒ විදියට එෙම ජීවත් වෙලා ය ක්විද හැරීමම්ලින් යුක්ත වෙලා මැරුණ මේ අපටි දැම දුකී තත්වකයට පත්වෙලයින් ඒවගේම සයන්නෙන් කිව්වා සට්ටිං වස්ස සහස්සානය කියලා අපි දැ ඔවු හැට දහසක් විතර බොහම දුක්කි ද දෙවා කියලා ඒ ඒ දු ගැනවිල්ල ගැන කිව්වා ඊළඟට නයන්නෙන් කිව්වා නත්්‍යයන්තු පුතෝවන්ත මේ කෙරවරක් වේනි නෑමේ දුකි කෙලවට කවද දකින්න හම් ගෙනවාද කියලා ඒවිදයේ ප්‍රකාශයක් වර. ඊළඟට සෝ කියන වචනයෙන්ක සෝහි නූන යිතෝ ගන්තුවා යෝනිං ලද්දාාන මානුසං. ඒ කාන්තේම අපි මෙතනෙන් ගිහිල්ලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබෝතින් අපි ජීවිතයේ සසාර්ථකර ගන්න ගුණ ධර්මෝල ඉදෙනවා කිය ප්‍රකාශය. මේ කාරණ හතරයිකි ව කියල මේක පැහැදිරි කර දුන්න ධර්මය බුදු හාදුරුමේ ඇත්තට. ඒ කාරණා පැහැදිරි කර දුන්නහම පොසල් රජතුමා මේ තේරුම් අරගෙන, ර්ග පලාවබූධයක් ලැබි නෑ නමුත් මේක තේරුම් අරගෙන අර සතුන්ට සතුන් ගාතනය කරන්න ගිය මහා විපත්තිත් නවත්තල සසරට යන මහා පාපකර්මයකින් වැලකුණ ඉති මෙයින් කාරණය පේන්නේ අර ඇහැ ඇහැ නිසා වෙච්ච විපත්තිය චන්දරාගෙන් බැදුුණනා ඒ බැඳිච්ච නිසා මහා විපත්තියක් සිද්ධ වුණ සිද්ධුවෙන් තවඩීගෙන් තව ටිකක් ගියානං අර අර මනුස්්‍යයත් මරාධන්නව රාජපුරුස න්ටිල මරාදම් ඕනවා ඒවගේ මල් සතුන් විසාල සංඛ්‍ය මරණයට පත්වෙන. එ ඒ නිසා අපි මේ ඇහැ ආරක්ෂා කරගන්න ඕන චන්දරාගේ කියන්නේ එකයි අද අ කාලත් බැලුව හමුව පුවත් පත්වනින් අහන්න ලැබෙනවා මේ යම් යම් තරුණයිෙන් තරුණියන් ඕනෝන්ගේ සම්බන්ධතා ඇති කරගෙන ඒවයි බැදලා මහා විසාාල ජීවිතහානි කරගන්න මහා අපරාධ කරන සමහට දෙමවුපියට අ හානි කරන ද මේ චන්දරාගය ඒ චන්දරාගේ නිසා ඇතිවෙච්ච ඉපත්තිය එනිසා අපි තේරුම් ගත යුතු කාරණා දෙක් කාරණා තමයි මේ සංයෝජන දහන්න දැ මෙතන ඇහැකරනාසාදී ඉන්ද්‍රිය හයක් ගැන කිව්වා ඒ ඉන්දිය හය බැඳීම තමයි සංයෝජන කියල කිව්වේ ඒ ඉන්ද්‍රිය හායේ බආධ්‍යාත්මික රූප බාහිෙරුරූප සමග බැදීම ධ්‍යාත්මි රූප කියල කිවේ චක්පු සෝත ගාන ජිවාකාය මන කියන හය. බාහිර රූප කියලකිව්වේ මේ රප ශබ්ද ගන්ධරස පොට්ට ස්පර්ෂ ධර්ම කියන කාරණ හය. ඉතින් මේ අධ්‍යාත්මික සහ බාහිර රූප චන්දරාගෙන් බැඳීම නිසා ඔය සංයෝජන ඇතියනවා. සංයෝජන කියලකිව එතකරට සස්සරට බැඳින ධර්ම සසරට පඳන කාරණාවට සංයෝජන කල කිවේ. ති වෙනත් ඇගල හම සංයෝජන ධයයක්තිය. සක්කා දිට්ටි විජිකිච්චා සීලබ්පත පරාමාස කියලා මුළු තුනක් තියෙන. කාමරාග පටික කියලා ඊළඟට දෙකක් තියෙනවා. මාන උද්දච්ඡා විද්්‍යා කියල තවත්ව. සක්කායිදිට්ි විචිකිච්චා සීලප්ත පරාමාස, කාමරාග, වූපරාග, අරූපරාග මාන උද්දච්චා විද්ජා කියල දහයක්. මේ දහාය ටික ටික නැති කරන්න ඕන. ඒ නැති කරන්න ඕන මොකොටද මේ දුකෙ මිදෙන්. පලවෙනි තුන තමයි සක්කාායි දිට්ටිය විිචිකිච්චාව සී ලබ්බත පරාවාස. ඉතාමත්ම භයානක කාරණය තමයි සක්කායි දිට්ටි කියලා කියන්න. එ අපි ඔක්කෝටම සක්කායි දිට්ටිය තියෙන. සක්කාය කියල කියන්න මේකාය නෙවි මේ අය කියන නෙවි සක්කාය කියලා කිය සක්කායි කියල කියන කයක් තියෙනවා කිය තියෙන හැගීම කයක් ඇත කියන හැගීම තමයි සක්කායි කියල කියන්න. මේ අර ඇහැට රූපය එකතුුණ හම චන්දරාගේ බැදුනහම හැඟීමක් ඇතිනවා මේ මම කියල මේ මම කියල හැගීමක් ඇතියෙනවා ඇහැට රූපය එකතුුණා එකට චන්දරාගේෙන් බැඳනාා ඒ බැඳීම නිසා හැඟීමක් ඇතිවෙනවා මම කියෙ එකක තමයි සක්කාය කියල කියයි. එතකොට මේ ඇහැ කන නාසය ශරීරය මනස මේ අරුණුහයෙන්ම අරවිදිී හැඟීමක් ඇතිවෙනවාඒ මම කිය ඇහැගරූපගත්තත් එහෙමයි කණින් සබ් දැහුවත් එහෙමයි නාසයෙන් ගන්ධ ආග්‍රාණය කරත් එහෙමයි දිවෙන් රස බැලුවත් එහෙමයි ඔය මනසින් අරමුණ ගත්තත් ය හැම ඉන්ද්‍රියකින්ම ආයතනයකම්ම මෙකුගොඩ් නැගෙන සක්කාය කොඩ නැගෙන ඒ සක්කාය ඇතිකරගෙන ඒක දෘෂ්ටියක් ඇති කරගන්නා මේ මම කියල ඉතින් ඕක නැති කරන්නඔන් ඕක නැති කරන්න නම් මේ අවබෝධය ලැබෙන්න්න මෝන් මේ ධර්මය අවබෝධ කරගන්න මෝන සක්කාය නැති කරන්න ය දෘෂ්ියය නැති කරගන්න නැතුව බෑ ඒකට ඔය සක්කාා දිීත්‍යියත් විජිච්චාව සීලබත පරාමාසත් කියෙන තුන නැතිවුුණාන ස්වාන් වුුණ ඒක මහා විශාල වැඩක් මේ මහා විශාල මමාරුම වැඩක් තමයි මුල් පියවරට පැමිණීම ස්වාන් පලයට පත්වෙනවා කියන මේ පතවියා ඒක රජ්‍යයනව සංගස්ස ගමන එනවා කියලකිවි සර්ගයට යන වටත් වඩා මේ පෘතිවයේ සක්විත රාජ්‍ය ලබනවටත් වඩා ඒ ඉතාමත්ම මත් ආනිසස්ද මහත් පල මවිසාල දෙයක් තමයි සවාන් පලයට පත්වෙනවා කියරෙ ඒ සවාන් පලට පත්වෙන සක්කාය නැති කරන්නම ඕන් ඒ සක්කාය මමත් කියය මම කියන හැඟීම නැතිවුණනම් අනිතේ ටිට නැතිවලා ිචිච්චව නැතියන පුදු හාමුදුරු ගැන තියෙන සැකය පෙර බවය මතු බ ය ගැ තින ැකේ ක්ොම සැ ැති. ීලපත පරමාස කරන්න යන් නිත්න සක්කායක් නැත්ත මේ සක්කය නිසාන ඒයෝක කරන්න මම කියන හැගීමම තියෙන් නිසාන මේ මම ආරක්ෂා කරන්න නොයක් දවල් කරන්නයන් බුදු හාමුතුරන්ගේ ධර්මය තියනවා ඒධර්මය යෙන දුකෙන්මිදෙන් බුදු හාම්දුල් ලෝකයේ පහළ වන්නේ හොඳ මේකයි නරක මේකයි කියල කියා දෙන්න නෙවෙයිනි ඒකටන සමාර්හිකි හිතනව කියනවා බුදුරල් කවරුත් සාාස්ර පහලවෙන්නේ ලෝකේ හොඳ අරක කියා දෙන්න කියල ඒකනෙදී ුදහාමුදුරු පහර වුණේ ලෝකේ චතුාසැත්ති කියා දෙන්න මේ ලෝකයේ දුකක් තියෙනවා ඒ දුකෙන් මිදන මාර්ගය කියා දෙන්න බුදු හාමුදුරු පහල වනේ දු දුක අපට අවබෝධයක්න අවබෝධයක් නැත්තේ මේ ගිනගුරු කෑල්ලක් අතටර ගෙන එකක උඩ විසි කර අනිත් ඇතින් මාරුරනකොට අත දැවෙන දැනෙන් නැන ඒගේ රියව මාරු කරණනිසා අපිට දැනෙ නිර. ඉතින් මේ මේ අවබෝධ කරගන්න ඕන සක්කායි ඒ අවබෝධ කර ගතය නැත්තන් අපි මේවා පස්සේ යනවා නැකැත් ප හොයාගෙන යනවා හැම දේකටම නැකතක් හොයාගෙන නවන්න එතකොට යම්යම් දේවල් කරහ මේ මේ ප්‍රතිඵල් ලැබෙනවා කියලා ඒය ඔස්සේ යනවන මේ පිදි වරධ ආරක්ෂ ඒකානි බුදුහාගුුණු කාලෙත් දැනුත් එෙමයින්දාව ගෘොතතිබුණ ර රක්ෂකන උරත කියල කියන්නේ ඒ අයි ඒ නිවන් දකින්න පුළුවන් කියන හැඟීමෙන් යම් යම් දේවල් කරන දැන් ක්කර වෘතේගෙන එකත් තියෙන ගෝවෘතේගෙන එකක් තියෙනවා. පංජතාපතක් කන කර තියෙනවා. ඉතින් ඔහොම නොය ති රත උකරවෘතය කියන්නේ ඒ අය කල්පනා කරන මෙ පුකරගෙන බල්ලටනේ බල්ලෙ හැටියට හැසුරුනාාම ඒදු නිදගෙන ඉවිදියටටම හැසිරන කොට ඒකෙන් පුළුවන් කෙස් අවන්න කියලා. නති කරාම පිරිසු වෙන්න පුුුවන්ගල හිතනවා. ගෝරුතේ ගයන්න ගවේ කැටියට හැසරන්නේ එක. එතට බුදුහාමුදුරුවන් ලඟට දවසද්දා දෙන්නේ ගිය එක්කන තමයි පුන්න අනිත්කන සේනිය යාලූ දෙන්න. එතිම යාලූ දෙන්න ගිය බුදුහාමුදුර ලට ඉිල්ලා කියනවා දෙන්න එකෙක් පුන්න ගෞරතයාආරක්ෂා කර සේනය කුකුරුෘුත ආරක්ෂාක. එතොට බොහොම දුෂකර වැඩ කරන්නේ වෙක් හටියට ගවයෙක් විදිට හැසිවා මේ අධ්‍යගත් පහල තියලා පකුල්තත්බිම තියලා මේ ධනගාගෙන ඇවිදීන් ඒවාදත් තියෙනවා ඉන්දියාගේඇත්තට දකින්න හම්බේ නොත්සයේ එතකොට තන කළ කනවා එවිදිටින් කුකරගුරතය ආරක්ෂා කරනය කෙනා සුන එකක් හැටියෙත් මේ කෑම්බිීමදාගෙන කන්න ඒ විදිට හැසෙන්වා එතිේ හිතන වයහම කරන්න පුළුවන් කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ කට කිින්න කිව්වා මේ පුන්න කියනව ස්වාමිණි මගේ මිත්‍රයා මෙහසේනිය පුකරගෘතය ආරක්ෂා කරන්නේ බල කැටියයට ඇසින බුතය ආරක්ෂා කරවා එය බුහ මාරුවෙන් වැඩි තරගෙනයා න අවසාහෙෙන්. එතොට එයා මලාට පස්සේ මුක දැහෝ වෙන්නේ. බුදුහාන්දුල්පවාව ය ප්‍රශනයහන්න්න එපාකිවවා. තවසරයක් ඇැහවා ස්වාමි දැනගන්න කැමති මේ මොකද වෙන්නේ කෙ හවා. නෑඒ අහන් අවශ්‍ය නෑ කියල කිව කීපසරයක් එහෙම ප්‍රතික්ෂේප කර ඇත වරිම රාහිනි හොදයි මං ච විදදිි කරන වන කියන්න කිව්වා. ඒ ඇත්තා ඒක උපාධාන කරගන්න වනා හිටෙන් අල්ලගන්න වන ඒ ආචීන්න කරමයක් යන නිතර නිතර කරලා ඒ පුරුදු වෙලා හිටෙන් හොඳට ම අල්ලගෙන තියෙන්නේ උපාධානයක් කර ගත්තා උපාධාරයට අනුවතමයි භවය ලැබෙන්නේ ඒ මනන් ඊළඟ භවයෙකු සුනකෙක්ක ලක දෙන්න කිව්වා එතකොට එයාඩන්න පටන් ගත්තා එ සේණී ඇහුවා මගේ මිත්‍රයා මේ පුන්න ගෞරතය ආරක්‍ෂා කරන්නේ එයා මලාට පස්සමකදගෙන්න්නි කෙලැහු ඒත් බුදුහන්දුුව කීපරක් ප්‍රතික්ෂප කර ඇවිට්ලි කරන නිසා මේ නොයකිදට ඇවිඩ්ලි කරන නිසා කිව්වා මේ මුොදයි මං එහෙම නම් කියන්න එ ගෞරතය ආරක්ෂා කරන වනන් එයා උපාධන කරගන්න ෘතය ගවේ හැටියට බලාට පස්සෙ ගවයෝනය උපදින යැකිවූ ගව අතර පුදිනවකි. අන්නේ එකයි උපාධානය හැටි උපාදාන කරගත්ත දේ තමයි ලැබෙන්නේ. දැන් අපි පංහරි පවහරි උපාදාන කරගත්තම යනු ලැබෙන. දැ උපාදාානය පිණුත්තුපාදාන කර ගන්න පුලන් පෞත්තුපාදාන කරගන්න පු. පින් උපාදාන කරගෙන දැන්දිවලෝක අරමුණු කරගෙන ඉතින් ඒ පින් කරනවා එක උපදානයක් නෑ ඒ උපාධනයෙන් ඉතින් උපදීන්ද සංසාරය දවලෝකපන්නත් සංසාරය රූපල ලෝකය උපන්නා සංසාරය ඉති මනුස්ස ලෝකයේ යනිත් සතරපායේ ඔොක්කොම සංසාරය ඉන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලේ මේ සංසාරිපදින මාර්ගය නෙමි සංසාරයෙන් මිදන මාර්ගය ඒකට තමයි මේ ගේ පැහැදිබි කරල කියයාාදුන සංයෝජන දහයක් තියෙනවා මේ සංයෝජන දහය කපන්න නෝව. පළමිනි සයෝජන තුන තමයි සක්කාා දිත්තිි විචිච්චා සීලබද පරාමාස්. සක්කා යදිත්තිය කපනකොට මේ කය මේ හදාගත්ත එකක් මෙහෙකක් නෑ කියන අවබෝධය හරියට හදාගත්තුොත් හිතහකස් කර ගත්තුත් හිතින් අවබෝධ කර ගත්තුත් ය සක්කායි නැතියෙන. ඒට හොදට වනහඩුවන ඒ සුවවාන පලයට පත්වෙන කරුණු හතරක් තියෙනවානේ එකත් තමයි කල්්‍යයාන මිත්‍ර සන්සේවනය කල්‍යාන මිත්‍රියෝ ලැබෙන් වා දැ ඔඇත්තන්ට මේ කල්ල්‍යා මිතරය ලැබි්ිනිි පන්සටාව. දැන් පාපිීිත්‍රයක් ලබුණන වෙනකො හැරි එක්ක කියන්නේ. ධර්මය සාකච්ඡා කරණ කල්‍යාන මිතර හම්බුණා ඒමනැත් වෙන මොනෝහරි වෙනදයක් සාකච්ඡා කරන්න. වෙනදේවල් සාකච්ඡා කරල සසරීමමි දෙන්න බෑ සසර අකුසල් පවු රැස් කරගන්න එතකොට අනිත්්‍යක තමයි සද්ධර්මස්ත්‍රවනය හරියට මනහන් ඕන් බුදු හාමුදුුවූ දේශනා කරපු සස්රීම් විදෙන මාර්ගගේ පැහදිලි කරපු ධර්මයහන් ඕොන සද්ධර්මස්ත්‍රවනය කිවේ එකයි. අනිත් එක තයි ධර්මය පිළිපදිින් ඕවන් ධම්මානු ධහම පටිපත්ති ඒ ධර්මය අනුව පිළිපදින්න ඕන අනිත්කාරණය තමයි ධර්මය ඇහු අට මදි යෝනිසු මනිසිකාත්. රි මමිනිහිරන්න ඕ හර්ගයට මිනිහිරන්න ෝ ඒ මෙනිහිරන්න කොට තයි ිනියම තත්ව නීමම භාවය අබෝධවෙන්නේ ඒකයි එතකොට සෝවාන් පලයට පත්වුණ හාම මහා දුක්්ගොඩක් නිදහස් වුණ මහා දුගොඩකින් නිදහස් වන ඊළඟට තියෙනව තවත් කෙලෙස් දෙකක් සංයෝජන දෙකක් කාමරාග පටික කියලා අර කාමරාගේ කියන්නේ මෙතන සිවුම් විදිිය කාමයක් තියනවා මහා ගැමරු කාමයක් නෙවෙේ සසිවම් විදිහ කාමයක් තියෙනවා. කාමරාගේය කිව ඒකන්. පටික කියල කියන්නේ කේන්තියනයක අ මහා විශාල අපරාධ කරනු තරන් අපර මේ කේන්තියන්නේෙ නෑ ගැටීමක් ඇතියෙන පටිගගේ කියල කිව ඒකයි. ඔය කාමරාග පටි දෙක සම්පූර්ණෙ නැතිවවෙන්නේ නෑ සක්‍රදා ගම් ගෙනනකට ටික්ත් තුුණනේ වෙන. ඊළඟට මේ අනාගාමි පලට පත්වන ගොට ඔය තුනී වෙච්ච කාමරාග පටිතික සහම් ලිම නැතියන. එතකොට සංයෝජන පහක් සම්පූර්ණම විනාසරුණා. ඊළඟට තවත්ය නව එහාට රූපරාග අරූපරාග මාන උප්දච්චා විද්‍යා කියල පහත් තියෙන රූපරාග කියන්නේ මේ රූප නෝකවල උත්තුදින්න තියෙන කැමැත්තිය දෙහානවඩන්න ඒට දොන භාාවනා කරනවා රූපොලෝ කරමුණු කරගෙන එතකොට ඒ දෙහානයෙන් පිරිහෙන් නඇතුව ිය කළොත් උපදිනද රූපලෝකයක. එතවට අරූප ලෝක කියන්නේ රූපයක් නැති ලෝක අරූපලෝකල උපදින්න මේ පෝලාරික රූපයක් නැති ලෝක. එතුගට අරූප ලෝකය උපදින්නේ ඒ දිහාන වට නොකට අරූප ලෝක උපදින්නේ.ඊීලඟට තවත්වයන මාන ුද්ද්චවි්‍යා කියල තුුණ. මේ මානය කියන එක රහත්වෙන කම තියෙනවා දැන් දැමුල් ටික නැතිවුණ හම අනාගාම පලයට පත්වෙනවා කාමරාග පටික දෙක තුනී තුනී කර හම සකදාගායම් වෙනවා සහමුලි නැති කරම අනාගාම වෙනවා එතුකට අනිට්ටික නැතිවෙෙන රහත්වෙන්න ඕන මානයයි උද්ධච්ඡයයි යවිද්‍යාව එතුකට මෙතැනින් කොටත් දහය කොටත් දෙේකට බෙදන්න වෙනවා එකක් තමයි ඕරම්භාගේ සංයෝජන අතික උදධම්භාගගේ සංයෝජන ඕරම්භාගේ සංයෝජන කියන යටට අදින දම්බැ සංයෝජන කියන වචන තවත් තරුමක් න දම්බැල් කියන එක බැඳීම් යටට ඇදළ පදිනව දම්බෑ උද්ධම්භාගේ කියන උඩ අ අදිින දම්බෑ. එතුොට දම්බැල් තියව දහයා උඩට අදින පහයි යටරාදින පහයි දැන් අපි හිතල බලමු කෙනෙක් උඩහට අදිනව දම්වැල් පහකි. ත් යටකින් පහල්ට අදනවා එතොට යටදම්වැල් පහ අපපනෝ කැපු හමකද වෙන්න අර උද්ධම්භාග සයෝජන වලින් එල්ලි ලයින්න රූප ලෝකරුප ලෝක වල්ලි යි ඊට පස්ස මොකද කරන්න ඒදම්වැල් පහත් කපනෝ කැපු හමක දෙවෙන්න එල්ලෙන්න වැල් නැති ගෙන සාන එතකොට ලෝකෙන් එතර වෙන ලෝකෙන් එතර වුුණා කියන්නේෙව දම්වැල් දාය සම්පූර්ණය පපා දැමීම ඉතිං ඒකට තමයි මේ සංයෝජන ධර්ම ගෙන අවබෝධයක් ලබාගන්න ඕන සංයෝජන් ධර්ම ැති කරන්නේ කොහොමති කර තේරු ගන්න ඕන මෙතන පැහැදිලිය මේ සත්‍රේදිැ දේශනා කරන්නේ මේක භික්ෂූන් වහන්සේලා ආතර වෙච්ච සාකච්ඡාවක් නමුත් ඒ ධර්මය ධර්මයක අනුව බුදු හාමුදුර වගේ දේශනාව අනුවවෙච්ච සාකච්ඡාවත් ඒ සාකච්ඡාවේ නිගමනය බුදුරජාණන් වහසේ වෙනත් ඇවල අනු කරලා තිය ඇහැට රූපය ඇහැ නිසා නෙවෙයි ඇහැ සංයෝජනයේ නෙවෙයි රූපය සංයෝජනයේ නෙවෙයි ඇහැ නිසා ඇතිකරගන්න ඒ දෙ නිසා ඇතිකරගන්න දැඳීම තමයි සංගයෝජය චන්දරාග මේ ලෝකෙ තියනව විසතුරු දේවල් ඒවා කාම නෙවෙයිනි මේ ලෝකෙ තියන විස්තුරු ලස්සන ක්‍රිය කරන දවල් තියෙනවා න ඒවා කාම ලෝක සංකප්ව රාගෝ පුරිසස්ස කාමෝ කෙනෙකි. නොතේ කාම යානි චිත්‍රාණි ලෝක විසිතුරු දේවල් ලෝකෙ තියෙනවා ඒවා නෙවෙේ කාම කියල තිය මිනිසුන්ත්ගේ සිත්තුල පහල් වෙන සංකල්ප ඒ විසිතුරු දේවල් බලාගෙන සංකල්ප පහල කරන්නවන ඒංකල්ප තමයි ඒක තමයි කාමය සංකල්පරාගය එතවට අි තේරුම් ගති යුත්තේ මේ කෙලෙස් ඇතිවෙන හැටි මේ චන්දරාගෙන් බැදුුණොත් ඔන්න එත නිදල්ලා ම රැස් කරන චන්දරාගෙන් පැු නැත්තන් කර්ම රැස්සෙනෙ නෑ එනිසා අපි තේරුම් ගන්න ඕන ඒ චන්දරාගෙන් බැදුනේ කුමන දෙයක් පිළිබඳවද මේ අනිත්‍යවස්තුවක් පිළිබඳ. ඒ එක ස්වභාවය අනිත්‍යයි කියලා ඒ අවබෝධය ලැබීම තමයි මේ ධර්මදේශනයන් පැදිලි කරගී රතියෙන්. චන්දරාගෙන් බැදීම තමයි මේ දුකට හේතුව ඒ නිසා චන්දරාගෙන් බැදන්නේ අවිද්‍යාව නිසා. මේ අරමුණ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. ඒ අරමුණේ හතා ස්වභාවය නොදැකීම තමයි ඉපල්ලාස කියල කියන්න. ඉපරියාසිකදිට දකින්න සත්ති විසි විදිට දක්කි නඇතු විසිතුරු දිට එදිහා බලනව චන්ද චන්දරගෙන් බැඳදිලා. ඒ අනුව කෙලෙස් ජන උදවනා කලෙස් සිකදෝන් නිසා සංසාර්ීදිකට යන්න. එනිසා පින්වත් අපි මේ ධර්මදේශනාවෙන් තේරුන් ගත් යුත්තේ මේ කාරණය කලින් ධාතාවක් පැහැදිටි කර මතක් කරා ඒ ගාතාව මේ සූත්‍රයේ තියෙන ගාථාවක් නෙවෙයි මේ ධර්මකාරණයට අදාළ වෙනත් තැනක තියෙන ගාතාවක් දමපදේ සබ්බ සංයෝජනන් චේත්වා කෙන ගැන සියලම සංයෝජන සිංදල. යෝවේ න පරිතස්සති යම්පිසි කෙනෙක් ඒකාන්තයම තැතිගන්නෙන් ඇැත්නම් සංගාති විංයුත්තා සංගාතිගන් විංයුත්තා කෙලෙස් සියලුම කෙලෙස් ඉක්මවාගිය ඒ කෙලෙස්වලින් ඇත්තුන් තන්ගේ පුද්ලය ්‍රහ් නම්ූ බ්‍රහ්ණය කියල ම කියනවායි බුදුරජාණන් වහස දේශනා කරළ එතකට මේ සංයෝජන සම්පූර්ණය ඉක්මෝපු සංයෝජන නැති කරපු ඒ උත්ත මෙය තමයි බ්‍රාහ්මණය කියල ම කියන්නට ඒ අන්නේ බ්‍රාහ්ණය කියර බදුහාදුරු දේශනා කළේ රහතන් වහන්සේට ඉන්දියාවේ තියන වර්ගභේදයනුව පතිබේදයනුව කර ප්‍රහ්ණ ක කියර වචන නෙේ දුදහාමුදුර දේශනා කළේ බ්‍රහ්මණ කියලා ාහිත පාපදම්ම මේ පල්ටු ධර්ම සියල්ලක්ම නැතිකරා කියන තේරුමෙන් බ්‍රාහ්මණ කිව්ේ එතවට බ්‍රාහ්මණය කියලා කිවේ මේ සංයෝජන ධර්ම සහමුලින් නැතිකරාණන් එය තම ්‍රහ්මණය කියලා කිවේ ප්‍රහතන් වහන්සේ කියලා කිව්වේ පන්නති අපේ මේ එකයි තේරුම් ගතය උත්තේ මේ සූත්‍රදේශන බොහො වැදග සූත්‍ර දේශාව පුංචිකාරණයක් කියන්නේ පුංචිකාරණය බො ලොක ැරු තේරුමක් තියෙන කානය හොඳ ැිතේරුම්රගෙන අපි මයි බැදීීමලිින් පුළුවන්තරන් ඇත්වෙලා අපේ ස අඩුකරගෙන සසර් කෙටිකරගෙන සංසාර්දුකින් සහමුලින් නිදහසීමට කවුරුත් අ ස්ඨාන කරගන්නට ඕන. පින් අති අද ධර්ම දේශනාවේ දායකත්වේ දරන්නේ තර්ෂටන් විද්‍යාලයේ ආධිශිෂ පිරිස ඉතින් ඒ තර්ෂටන් විද්‍යාලයේ ගැනෙ ලංකායි බොහොම සුප්‍රකට විද්‍යාලයක් ලෝකයේ පුරා නොයි කටවල ට ද්‍යාලයේ ධදිිශිෂ පිරිස දැනුගත් අය යම් යම් සේවාවන් සිද්ධ කරමින් ලංකාවටත් ඒ විහාරස් මේ විද්‍යාලයටත් කීවිතියක් දෙමින් කටයුතු කරනවා ඉතින් කැනඩාවේ ජීවත්ව වන මේ පිරිස තර්ෂටන් විද්‍යාලයේ ආදශිෂ පිරිස මේ වෙස්ටන් විහාරයට ඒකරාශී වෙලා මේ දිය ධර්මදේශනාවක් පවත්වලා යතාම වටිනා යුතුකමක් කරන්නේ ඒතර්ස්ෂටන් විද්‍යාලයේ ආදිිශෂයෙන් පරලෝ සත්වන පිරිසත් ිේ පත් කර Uganda රන් वि को, आ, को कम, न, पी ु බව හම सहीला मदा करना අතර ඒනගේ දෙමට मද करනවා ම මद පල सපත් ම කන मेराන් राමत् में බर मैंन ऐसी राමहत् में सत कर ප मदान करනवा यार හිतेැන් ප करන ला पन्या मදना करරන්න ම පचसी බुद पूजाපතුවෙला සංයෝජන සත්‍රය මතෘකා කරගෙන බනෑහවා පින්සිිවිලි පහල කරගත්ව මේ පහල කරගත්තව පුුණනිි ශක්තින් ඒි සඳහන කළ ආකාරයට ද්‍රෂනය විද්‍යාලය ආදිිශිෂයෙන් ගුරුවරුන් දෙමවපියන් සල් දෙනා මේ පින් අනුමෝදංවී සසර ජීවිත සැපොත් කර නිවා නිින් සැන ෙත්වවා ඇත්ත නමින් පරලොව සපතු යම් ෑ පිරිසක් ඇත්තන් හැම දෙනාමත් පින් අනුමෝදන් සපත් ෙත්වා කියෙන දහසි යා තින්ට පින්දෙනි දම්මේයා කිරම් හොතු ඒවගේ සීලු දෙෙවියෝපින් ගන් මෝදංගවෙෙත්වා කියින් අදහසින් දෙවියන්ට පින්දෙන්නත්තාවතා චම්යෙහි දශක්ති සෑට ධर्ම බෝද පින් සමහේතුේවා කිය త කරන්න ම දවානාග මहिදදका पන්ග मෝ රන් රකන්තු සසනකා ස මట දවානග මहिන්දका पග රන් රකන්තු දේశනකා සటමట දවානග මहिන්දका प मෝwa ර රखන්තුතු සදා අවසානෝසිං මෙතක් කියවෙලා ධර්ම ස්රුවණය කිරීමෙන් දහම් පූජා පැත්වීමෙන් අත්ත් කගත්තාව සියලු පුුණ්‍ය ශක්තින් පරලූ සපතුනු සියල්ම ාතන්ට එවාගේම මිත්‍ර පිරිසටත් හැම දෙනාටම මේ පින්ඳතුන් හැම දෙෙනනාටමත් සසර් දුපලින් විදහස්සල තු සාන්ත නිවාන්සු පින්න්ස හේතු වේවා කියලා සාදු කියල ප්‍රාර්ථලා කරු. ආකා සට්ටහාජබුම් මටහා දේවානාගා මහිද්දකා පු්ඥන්තංගනු මෝදිත්වා චිරන් රක් කන්තු සාසනං ආකා සට්හාචබු මට්හා දේවානාගා මහිද්දකා පු්ඥන්තගනු මෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකා සට්ටහාජබුම් මට්ටහාදේ ඒවානාගා මහිද්දකා පුඤ්ඥන්තගනු මෝදිිත්වා චිරන් රක් කන්තුතුවන් සදා.

ඒ ඉස්සල් දැන්නම් එව න තොරෝණාවට පස්සයා はい。 Gracias.